සුබෝදාසනක් සියලු දෙනාටම ඇතරම් අද කතා කරන්න යන්නේ කොරෝනා වෛරසයේ මුළු ලෝකයේම වසංගතයකට ලක් වුණු මොහොතක අපි සියලු දෙනාම එකට එකව වෙලා වැඩ කරන්න ඕන මොහොතක් හැටියට තමයි මේක මම දකින්නේ අපේ පුංචි ශ්‍රී ලංකාව සියලු දෙනාම ආරක්ෂා කර ගැනීම සඳහා දැන් මම මේ වෙනකොට ඉන්දියාව විදේශගත වෙලා ඉන්දියාවේ ඉන්නේ මේ ප්‍රදේශයටත් මේ වසංගතේ පැතිරිලා අමාරයි මම ඇත්තටම මේකේ මුලින් දකින්නේ මේ කොරෝනා වෛරසය පැතිරී යාමට මූලික හේතුව මේ මිනිස්සු තුළ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ විදියම සියලු දෙනාම තමන් ගැන විතරක් සිතීම තමයි මේක පැතිරීමට ලොකුම හේතුව හැටියට මම දකින්නේ යුරෝපයට පැතිරෙන්න මූලික හේතුව යුරෝපයේ මිනිස්සු තමන් ගැන විතරයි කිසිම දෙයක් අනුන් ගැන හිතන්නේ නැතුව වැඩ කිරීම පිළිබඳව නිසා තමයි මේක මෙච්චර වර්ධනය වුණේ කියලා මගේ හැඟීම. එතකොට මගේ රට සහ දැන් මං ඉන්න ඉන්දියාව දෙකේම උෂ්ණත්වය අධික නිසා මේකෙන් බේරෙන්න අපිට ලොකු හැකියාවක් තියෙනවා. අපිට කරන්න ඕනේ මුලින්ම අපි කරන්න ඕනේ එකම දේ අපි ප්‍රජාවක් හැටියට මේකෙන් බේරෙන්න ඉස්සරහට යන්නේ කොහොමද කියලා හිතාගන්න එක. මුලින්ම දැන් මේ ලෙඩේ වෛරස් එක ඇඟට ආවම සති දෙකක් යනවා මේ ලෙඩේ එළියට එන්න. නේද? එතකොට ඒ වෙලාව ඇතුළත අපි දන්නේ අපි කොහෙද සැරිසරන්නේ කොතනද ඉන්නේ කියලා. ඒකට හොඳම පිළියමක් හැටියට මම දකින්නේ දැන් මුළු ලෝකෙම ෂට් ඩවුන් කරලා තියෙන වෙලාවක ඕගොල්ලන් සියලු දෙනාම ගෙදෙට්ට වෙලා ඉන්න එළියට යන්න එපා. එළියට ගිහිල්ලා දැන් තියෙන බඩු වේල් තුනක් කන්න නැතුව වේල් දෙකක් කාලා හෝ එකක් කාලා තමන්ගේ ළමයි දරුවෝ ෆැමිලි එකත් එක්ක ඇතුළට වෙලා ඉන්න එළියට ගිහිල්ලා ආයේ ඇතුළට ආවෝ එළියෙන් මොනව අරන් එනවද කියලා අපි දන්නේ නැති නිසා මේක ගැන හොඳ අවධානයක් යොමු කරලා ඕගොල්ලන් දැනට තියෙන එකතු කරගත්ත බඩු මූට්ටු එක පුළුවන් තරම් දවසක් ඉන්න පුළුවන් විදිහට ඒ කියන්නේ සති දෙක හෝ තුන ඉදිරියට ඇදගෙන යන්න එළියට යන්න නැතුව ඇතුලේ සියලු දෙනාම එක්ක තියෙන දේ කාගෙන ඉන්න පුළුවන් නම් මේ විවසනයෙන් ගැලවෙන්න ලොකුම හේතුවක් වෙනවා. දැන් අපිට බඩු මූට්ටු නැත්තම් වෙන කෙනෙක්ට කියලා හරි ගෙන්නගෙන ඒක එළියෙන් තියලා මොනවා හරි කරලා ඇතුළට ගත්තොත් හොඳයි කියලා මම හිතන්නේ මේ වෙලාවේ. දැන් අපි එළියට ගිහිල්ලා කවුරු හරි මේක පතුරවන කෙනෙක් හෝ මොකකින් හරි විසි බීජයක් ඇඟට ආවොත් ඒ විසි බීජ අරගෙන ගෙදරට ආපු වෙලාවට ගෙදර සියලු දෙනාට මේ විසි බීජ පැතිරෙන්න පුළුවන්. ඒක නිසා මං හිතන විදිහට මේ වෛරසයෙන් බේරෙන්න තියෙන දැන් තියෙන එකම මාර්ගය අපි හොයාගෙන තියෙන්නේ මුළු ලෝකෙම ෂට් ඩවුන් කරලා තියෙන වෙලාවක සියලු දෙනාම ගේ ඇතුලේ තියෙන දේ කාලා එක වේලක් කාලා හෝ එළියට යන්නේ නැතුව මේ වෛරසයෙන් මිදෙන්න ප්ලෑන් කරන්න, ගෙදර ප්ලෑන් කරන්න තියෙන දේ දැන් වේල් තුනක් යාවනම් දෙකක් හෝ එකක් කාලා මේක සති දෙකක් තුනක් මාසයක් ඇතුළට වෙලා ඉන්න පුළුවන් විදිහට ප්ලෑන් කරලා මේකෙන් බේරෙන්න බලන්න. තමන් විතරක් බේරෙන්න බලන්න එපා. සියලු දෙනාම මේකෙන් බේරගත්තේ නැත්තම් එක නිමේෂයකදී ඔක්කොටම මේ රෝගේ වැළඳෙන්න පුළුවන්. ඒක ගැන හිතලා සියලු දෙනාම මේ කටයුතු කරයි කියලා මම හිතනවා. මගේ පුංචි ශ්‍රී ලංකාවටයි මං ඉන්න මේ ඉන්දියාවටයි දුස්සන්නයි දෙවියන්ට.